රටට කොවිඩ් නෙමේ මොන ප්‍රශ්න තිබුණත් රටේ සංවර්ධනේ ඇන හිටින්න අපිට දීලා නැහැ. අපි දවසකින් මේ සංවර්ධනය ප්‍රමා කරනවා කියන්නේ මිලියන 10ක් 15ක් සමහර ව්‍යාපෘති වලට දැන් කැලණි පාලම ගත්තාම එක දවසක ප්‍රමාවකට වුණත් පුළුවන් කෝටි 3ක් අය කරගන්න. ඒ නිසා අපි මේ හැම දෙයක් දිහාම බලලා මේ ව්‍යාපෘති කල් යවන්න මේ ව්‍යාපෘති ඉක්මනින් ඉවර කරන වැඩපිළි තමයි අපේ අතගාරේ. අපි කිව්වා අපි වැඩබිමක් කියලා තිබිච්ච රට මුඩු බිමක් කරුවා කියන එක තමයි අපි දැක්කේ පහුගිය අවුරුදු 5යි. සංවර්ධනයක් කෙරුවේ නැහැ. රටට දෙයක් කෙරුවේ නැහැ. ආර්ථික බිමට වැට්ටුවා. රට විනාශ කෙරුවා. තරම් තරම් රැකී රක්ෂා නිර්මාණ කරේ මුළු රටක් ආපස්සට ගෙනිච්චා. දැන් මේ ආපස්සට ගෙනිච්ච රට තමයි අපි නැවත වාරයක් මේ කොවිඩ් අර්බුදය තියෙන වෙලාවකදී අපි ඉදිරියට ගෙනියන්න මේ වැඩ කටයුතු කරන්නේ. විපක්ෂය හදන්නේ මේවට අගෞරවයක් ගේන්න, එහෙම නැත්නම් මේවා යටපත් කරන්න, මේ මතවැල් යටපත් කරන්න වෙන මතවැල් ගේන්න තමයි ඔවුන් කල්පනා කරන්නේ. හැබැයි අපි රජයක් හැටියට පැහැදිලිව කියනවා පරිණත ආගමතිරෙක් සහ ප්‍රබල ජනාධිපති කෙනෙක්ගේ නායකත්වයේ යටතේ මේ රට ඉදිරියට ගෙනෙන වැඩපිළිවෙල කිසිසේත්ම අපි ආපස්සට හරවන්න ඉඩ දෙන්නේ නැහැ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.